ඉති අබෝමගේ YouTube චැනල් එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක අරගෙන ආවේ අලුත්ම හෙයා බෑන්ඩ් එකක් හදන විදිහ කියලා දෙන්න. මේක ඇත්තටම මගේ ස්ටෝරි එකෙන් බඩු ගන්න යාළුවෙගේ අයිඩියා එකක්. ඉතින් මුලින්ම අපි අඟල් 1.5 පළල රිබන් වලින් අඟල් 9 රිබන් කොටසක් අරන් තියෙනවා. ඒ වගේ රිබන් කොටස් දෙකක් අරන් තියෙනවා. එතකොට මේ තනි පාට එකත් අඟල් 1.5 පළල, ඒකෙන් අඟල් 8 රිබන් කොටසක් තමයි අරගෙන තියෙන්නේ. අපි බලමු හෙයා බෑන්ඩ් එක හදන්නේ කොහොමද කියලා. සුපුරුදු පරිදි මුලින්ම අපි අපේ රිබන් කොටස දෙපැත්ත පුළුස්ස ගන්නවා. මේ වෙලාවේදී අපි තනි පාට රිබන් කොටස පුළුස්ස ගන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ රිබන් කොටස් දෙකට මැදින් නවාගෙන අර මැද ඉර අපි චුට්ටක් හදාගන්න අතින් තද කරනවා. රිබන් කොටස් දෙකේම අපි එක මුදින්ම කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ තනි පාට රිබන් කොටස අරගෙන ඒකත් දෙකට නවලා අතින් ප්‍රෙස් කර ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ ඒ රිබන් කොටස තමයි අපි මුලින්ම මහන්න ගන්න. අපි ඉදිකට පාවිච්චි කරලා අපි මේ තද කරපු තැන ඇඳිලා තියෙන ඉර දිගේ මෙන්න මේ විදිහට මහගෙන එනවා. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියනවා. ඊට පස්සේ කරන්නේ අපේ ඩිසයින් රිබන් කොටස වෙනතර අපි බෝ බෑන්ඩ් එක හදනවා වගේම මැදින් නවාගෙන මේකත් තියලා අපි මෙහෙම මහගන්න එක කරගන්න. ඊට පස්සේ අපි මේ දෙකත් පැත්තකින් තියලා අනිත් රිබන් කොටසටත් අපි කලින් රිබන් කොටසට කරගත්ත දෙයම මේ වෙලාවේ කරගන්නවා. ඒකත් අර රිබන් කොටස් දෙකම මහගත්ත ඉදි කට්ටටම දාලා අපි මෙන්න මේ විදිහට මහගන්නවා. ඉතින් මම මෙතනදි මතක් කරන්න ඕනේ, චූටි ඉදි කට්ටක් පාවිච්චි කරන යාළුවෙක් ඉන්නවනම් ටිකක් කල්පනාවෙන් මේක මහගෙන යන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ රිබන් කොටස් ඔක්කොම එකට අල්ලලා අපි සුපුරුදු පරිදි මෙන්න මේ විදිහට මැද වට දෙක තුනක් විතර ඔත්තලා පිටුපස්සට අරගෙන ගිහිල්ලා මේක හොඳින් ගැට ගසා ගන්න එක තමයි මෙතනදී කරන්නේ. දැන් ඔයාලට පේන ඇති ලස්සන ලස්සන බෝ එකක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි කරන්නේ මෙන්න මේ තනි පාට රිබන් කොටස මේ විදිහට හැඩයට හිටින්න කපා ගන්නවා. ඒක අපි රිබන් කොටසේ කොටස් දෙකටම කරගන්නවා. මෙතනදී ඔයාලට කැමති පාටවල් කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම මේ තනි පාට පාවිච්චි කරලා තියෙන එකටත් ඔයාලට ඩිසයින් රිබන් එකම පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ලස්සනට හැඩේ හිටින විදිහට කෙලවර පුළුස්ස ගන්නවා නූල් ලැදෙන්නේ නැති වෙන්න. ඔන්න අපේ මූලික පියවර ඉවරයි. දැන් අපි අපේ මේ හදාගත්ත බෝ එක බෑන්ඩ් එකට සවි කර ගන්න ඕනි. මෙතනදී ඔයාට බ්ලූ ගන් එක B610 ගම් එක මේ කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම පාවිච්චි කරන්නේ ලේසි හින්දා බ්ලූ ගන් එක. අපි අපේ බෝ එක සවි කරනවා කියලා හිතන තැනින් බ්ලූ ටිකක් වැඩිපුර තවර ගන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ බෝ එක අලව ගන්නවා. මෙතනදී මම මේ බෝ එක හැඩයට අලව ගන්න. ඒ කියන්නේ ටිකක් ඇද කරලා වගේ සමා වෙන්න මෙතන ඔයාලට එක පේන්නේ නැතුව ඇති. මෙන්න මේ විදිහට චුට්ටක් හැඩයට හිටින විදිහට තමයි මම මේක අලව ගත්තේ. ඊට පස්සේ අපි මේකේ මැද ෆිනිෂ් කරගන්න ඕනේ. මැද ෆිනිෂ් කරන්නත් ඔයාලට මේ ඩිසයින් රිබන් එක පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් 1 cm රිබන් එක පාවිච්චි කරගන්නත් පුළුවන්.
ඉති අපි මෙතන මැද්ද ගම් ටිකක් තවරලා මම පාවිච්චි කරන්නේ 1 cm රිබන් එක. මේකට අපිට ලස්සන කල එකක් සුදු පාට කොළ පාටයි හැම ඕන පාටක් පාවිච්චි කරන්න පුළුවන්. පාට පාට වැඩිපුර එකතු වුණොත් ඩිසයින් එක ලස්සන වෙයි. ඉතින් මම මෙතන ලා රෝස පාට පාවිච්චි කරා. අපි මේ විදිහට ගම් ටිකක් තවරගෙන මෙන්න මේ ආකාරයට මැද ෆිනිෂ් කර ගන්නවා. ඊට පස්සේ අපි වැඩිපුර රිබන් කොටස කපලා ඉවත් කර ගන්නවා. කෙලවරේ ඒ විදිහට අපි කපාගත්ත කොටස වලට පුළුවන් වුණනම් ලයිට් එකක් පාවිච්චි කරලා නූල් ලැදෙන්නේ නැති වෙන්නේ ඒ කෙලවර පරිස්සමට පුළුස්ස ගන්න. ඊට පස්සේ ගම් ටිකක් තවරලා මේ හැ බෑන්ඩ් එක සම්පූර්ණයෙන් නිමා කර ගන්නවා. ඉතින් මං හිතනවා අලුත් අයිඩියා එකක් වෙයි. මේ අයිඩියා එක මට දීපු යාළුවටත් බොහොම ස්තුතියි. ඉතින් ඔයාලගේ බිස්නස් එකටත් මේ බෑන්ඩ් එකත් එකතු කර ගන්න ඕන අදේ ඉඳලා. යාළුවෙක් මගෙන් ගත්ත ඕඩර් එකකට මම දැන් හදලා පෙන්නපු හෙයා බෑන්ඩ් එක මම පාටවල් කීපකින් මැහැවවා. ඉතින් ඔයාලට මං ඒ බෑන්ඩ්ස් වලත් මේ විදිහට වීඩියෝ එකක් ගත්තා පෙන්වන්න. පාට පාට ඩිසයින් වලින් ආම කොයිතරම් ලස්සනයිද, ඒ වගේම කලර්ස් බැලන්ස් කරලා කොයිතරම් ලස්සන නිර්මාණ කරන්න පුළුවන්ද කියලා පෙන්වන්න තමයි මේ වීඩියෝ එක ඔයාලට එකතු කරේ. ඔයාලගෙත් අලුත් අලුත් නිර්මාණ, තව තව ලස්සන නිර්මාණ මඩත් වඩා ලස්සනට කරන්න ට්‍රයි කරන්න. ඒ වගේම අලුත් වටිනාකමක් ලස්සන දේවල් ඔයාගේ බිස්නස් එකටත් එකතු කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ඔයාලා හැමෝගෙම සමු ගන්නවා. ගොඩක් ආදරේ මගෙත් එක්ක ඉලා ඉන්නවට මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.